දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය LTTE සංවිධානයේ විසින් වසර 30ක් තිස්සේ අපේක්ෂාවෙන් පසු වූ පටු පරමාර්ථවලටත් වඩා භයානක බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අස්කිරි මහා විහාරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ යෝජනාවලිය 30 අවුරුදු යුද්ධයෙන් ජය ගැනීමට අපේක්ෂා කළ පටු පරමාර්ථවලට වඩා එහා ගිය යෝජනාවලියක් බවයි අපට පැහැදිලි වන්නේ. පැහැදිලිව පේනවා මේ යෝජනාවලිය ඇතම් දේශපාලඥයන්ට, ඒ වගේම ජාත්‍යන්තර දේශපාලඥයන්ට, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවලට ඡන්ද කාලයට විශේෂයෙන් ඔවුන්ගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් දියත් වුණු වැඩපිළිවෙලක් බව. රජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂත්වය ගත්ත හැටි එතෙන්දී ඔහු කිව්වා ඒකීය ලංකාවක් තුළ උපරිම ඵලය බෙදා දීම පළවෙනි අපේක්ෂාව. අලුතෙන් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. මේ දෙක එක්කව කරාම අපිට පේනවා කෙලින්ම මෙන්න මේක තමයි මගේ හිතේ TN එකට ලොකු උත්තේජනයක් හම්බෙන්නේ නැති මේ වෙලාවට මේක ඉදිරිපත් කරන්න. මේ වගේ යෝජනා ඉදිරිපත් කරන එම ගැන ලැජ්ජ වෙනවා. ඒකට සම්දානයි නායකය. ජනතාව සම්පූර්ණ ඉවත් කරනවා කියන්නේ රටකේ ප්‍රදේශයක මේ ඉහළම මට්ටමේ වර්ග මේ යෝජනා මාලාවේ තියෙන සමහර කරුණු කාරණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. දැන් උතුරු ප්‍රදේශයේ පන්සල් ඉවත් කරන්න කියලා කියනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙන බුදුදහමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි කියන වගන්තිය එක්ක කෙලින්ම පරස්පරයි. උතුරු ප්‍රදේශයේ සිංහල ගම්මාන ඉවත් කරන්න කියලා මේ භූමියේ ඕනම තැනක ඕනම මිනිස්සෙකුට ජීවත් වීමට තියෙන අයිතිය නැති කරන්න කිසි කෙනෙකුට බෑ. මේ මැතිවරණ ඉල්ලන සියලු නායකයන්ට අපි ඉතාම කාරුණිකව කියනවා මේ අන්තවාදී හා අන්තගාමි යෝජනාවලිය බාරගන්න එපා, ප්‍රතික්ෂේප කරන්න. සම්බන්ධන් මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉදිරිපත් කරපු යෝජනාවලියේ සාධාරණ පිළිතුරක් ලැබුණේ නැහැ කියලා. අපේ කඳුරේ කොහොමටත් ඒ ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරු නැහැ. මේ සම්බන්ධයෙන් අපිට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා එතුමාගේ මතය අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද අපි එහෙම කියන්නේ මේ වෙද්දී සජිත්ට TNA සහය ලබා ගන්නවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මාධ්‍යයට ප්‍රකාශ කරලා කියනවා. නිවාස ව්‍යාපෘති ඇතුළු රට තුළ සිදු කරන සංවර්ධන සැලසුම් සහගත භූමි පරිහරණ සැලැස්මකට අනුව සිදු කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රටම සුබමත් කරන අපේක්ෂාව නමින් පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම අද ඇමිලිපිටියේදී සිදු කෙරුණා. ඒ ජාතික ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වය. මේක ඉතාම සංවේදී ගීතයක්. රටේ ප්‍රභූන්ගේ විනෝදාංශ සිද්ධ කරපු යම්නම් ක්‍රීඩා වලින් ඉතිහාසය ඉඳලා මේ ගහකොළට සතාසී බවට අනේක විද හානි සිද්ධ කරන මේක. ඔබ දන්නවා මේ මෑතකදී ඇතින්නියන් හත් දෙනෙක් හිටිය හැටි කිය කියලා. ඉතින් මේවා ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි. අපි ඉතාම භයානක තැනක ඉන්නේ. අපිට ඇහැට පේන්නේ අන්ධ විශ්වාසයන් මූලික කරගෙන රටවල් පාලනය කරන තැනකට සැලසුම් සහගත භූමි පරිහරණ සැලසුමක් අපේ රටේ. කොතනද අපේ නගර, කොතනද වනාන්තර, කොයි ප්‍රදේශයේ ජලාශ, කොයි ප්‍රදේශයේ කුෂ්කාර්මික බිම්, අද අපිට භූමි සහ පරිහරණ සැලසුමක් තියෙනවා. හැබැයි දේශපාලකයාට වුණාම මෙතනමට උදාගමක් හදන්න ඕන කියලා මොකද කරන්නේ? ඇඹිලි පිටිය පහුනාම අඩි 100 පාර යන සූර්යයවට දෙපැත්තම නොත් තිබුණේ. එම පලාතටම ආවෙනකු කටු පඳුරු සහිත ලඳු කැලෑනි. අද තින් දෙපැත්තම නොත් පෙට්ටි ගෙවල්. එයි. ඒ දේශපාලකයාට වැඩක් නැහැ. භූමි පරිහරණ සැලසුම. ඔහුට අවශ්‍ය තියෙන කොමත් තමගේ ඡන්ද වැඩි කරගන්න. අතර මානසික ආබාධයක්වත් වැඩදිනේ. තමන් මෙච්චර සංඛ්‍යා මම මෙච්චර ගෙවල් ඇදුවා මම මෙච්චර ගම් ඇදුවා එච්චරයි. ඒකෙන් පරිසරෙ සිද්ධ වෙන හානිය පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. ගමක කොයි හරි තැනක නීති විරෝධී කුඹුරක් ගොඩ කරනවා නම් ඒක පිටිපස්සේ දේශපාලකී. ලංකාවේ කොතනක හරි වනාන්තරයක් ඉලි කරනවා නම් ඒක පිටිපස්සේ දේශපාලකී. එනිසා මොකද වෙලා තිබෙන්නේ? එනිසා පළමු කොටම පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ඒකට තිබෙන අන්‍යෝන්‍ය බැඳීමත් ආරක්ෂා කරන පාලනයක් වුණා. ඒක තමයි ඉතින් පළමු කොටම. ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා නායකත්වයේ දරන ජාතික ජනතා පක්ෂය මගින් හිටපු යුද හමුදාපති ලුදිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව බවට එහි සාමාජිකයන් චෝදනා කරනවා. එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.
අපේ ඉන්නවා ප්‍රාදේශීය මන්ත්‍රීවරු 10 දෙනෙක් මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු 10 දෙනාලවත් කැඳවලා නෙමෙයි මේ තීන්දුව අරන් තියෙන්නේ මේ ජාතික ජනතා පක්ෂයේ අවම සදාචාරයවත් අද ක්‍රියාත්මක වෙන්නේ සිවිල් සංවිධානයයි කියා ගන්න පිරිසක් එකතු වෙලා කොහෙන් හෝ විදේශ තානාපති කාර්යාල හරහා විදේශ ආයතන හරහා ලැබිච්ච මුදල් වලට කෑදරකමේ ගත්තා වූ තීන්දුව తీරණක් තමයි මේ තියෙන්නේ මේක ජාතික ජනතා ව්‍යාපාරය නෙමෙයි ජාතික පාවාදීමේ ව්‍යාපාරය කාටවත් පෙන්ෂන් ගිහිල්ලා නිකන් ඉන්න බැරි වට කරන වැඩවලට උදව් කරන්න අපි ලෑස්ති නැහැ දැන් ගම්පහර ඇස්සීමේ සෙනගිටිය 110යි ලක්ෂ 10කට හැපති වීදම් කරලා තිබුණා ඒ කියන්නේ පැහැදිලිව මේකට විදේශ අතපෙවීමක් තිබිය යුතුමයි මේ සඳහා එතකොට මෙයා මෙතෙක්කල් මේ ප්‍රධාන ධාරාවන්ගෙන් ඔබට මේ රටේ සමාජ ප්‍රශ්නයක් වෙනුවෙන්වත් කතා කරපු පුද්ගලෙත් රටට මේ යම් හානියක් වුණොත් පක්ෂේ මහලේකම් ජනාධිපති නීතිත්‍ය ශ්‍රීනාත් පෙරේරා මහත්තයා මේකේ වකිම ගන්න ඕනේ පැහැදිලිව කිව්වොත් එක්සත් ජාතික පක්ෂේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරා ශ්‍රීනාත් පෙරේරා විදේශ මුදල් එක්ක අපිට තේරෙන්නේ එහෙම කාරණාවක් තමයි මේ අතර ජනසිත පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් තම මැතිවරණ නියෝජිතයන් ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාව පත් කර තිබෙනවා අපි දන්නවා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ හොඳ ප්‍රතිපත්තියක් විවස්ථාවක් තිබුණා ඒතුමාගේ විවස්ථාවයි මගේ විවස්ථාවයි කිසි වෙනසක් නැහැ පක්ෂ විකුණන්නේ වෙළඳපළේ මිලියන 10යි 20යි 30යි මේ සඳහා ඔබ වහන්සේ දෙන සහයෝගය රටටම කරන සේවයක් කියලා තමයි මම උන්වහන්සේට දැඩිසේ කියා සිටේ ගාලුවරය ආසන්නේ MV අවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නැමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට මෙරටට අද පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගැනුණා. 2014 වසරේ අප්‍රේල් මාස 7 වෙනිදා සහ 2015 වසරේ ඔක්තෝබර් මාස 6 වෙනිදා අතර කාල සීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ MV අවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි හා උණ්ඩ තබා ගැනීම සම්බන්ධයෙන් අවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුගොනු කර තිබුණා. අදාළ විමර්ශනය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නිශ්ශංක සේනාධිපති ඇතුළු 5 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජූලි 4 වනදා පස්වරුවේ නිෂ්ප්‍රභ කෙරුණා. නමුත් එම තීරණය දැනුම් දීමට පෙර එනම් එදින පෙරවරු 11:40ට පමණ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් දියබලනගේ යන අය සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබුණා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ වීම හේතුවෙන් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊට පසු දින එනම් ජූලි 5 වනදා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව සිංගප්පූරුවේ සිට අද අලුයම දිවයිනට පැමිණි අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහුව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට අද දහවල් ඉදිරිපත් කෙරුණා. නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සේනාධිපති මහතා සිංගප්පූරුවේදී ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බැවින් ඔහුට අප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ විත්තිකර නිශ්ශංක සේනාධිපති අධිකරණයේ මඟ හැර පලා ගිය පුද්ගලයෙකු බවයි. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විත්තිය විසින් ඉදිරිපත් කළ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නිශ්ශංක සේනාධිපතිව නොවැම්බර් 8 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. වන අලි පැටවකු පළවා හැරීමේ හේතුව